පියාද ෆියචර් ගැන පොඩ්ඩක් අඳුරගමු. ගිය කලින් පාඩම්වලද අපි ස්පොට් ගැන අඳුරගත්තා, ස්පොට් ට්‍රේඩින් කරා, එතකොට එක්සෙල් ෂීට් එක හදාගෙන බයි කරන විදිහ හදාක් බලාගත්තා, ඔක්කොම ටික කරගත්තා. දැන් අද ෆියුචර් පොඩ්ඩක් බලාගමු. ස්ටේක් එකමත් අපි කලින් කරා, එතකොට ෆියුචර් පොඩ්ඩක් අද බලමු. ෆියුචර් ට්‍රේඩ් එක මම අද දාන්නේ නැහැ, මම ෆියුචර් ගැන කියලා දෙන එක තමයි මේ වීඩියෝ එකෙන් කරලා දෙන්නේ. අපිට ස්පොට් එකේ දැන් අපි ස්පොට් එක ඕනේ මේක. ස්පොට් එකට අපි යන් ඉස්සෙල්ලාම ස්පොට් එකේ අපිට මෙතන තිබුණේ කොයින් එකක් තෝරගන්න. මෙතින් අපිට පුළුවන් වුණා ප්‍රයිස් එක කොහොමද ගිහලා තියෙන එක බලාගන්න, චාර්ට් එකක් බලාගන්න. එතකොට ඊළඟට තිබුණා මෙතන ලිමිට් ඕඩර්, මාකට් ඕඩර් දාගන්න පුළුවන්කම තිබ්බා. මෙතන බයි හෝ සෙල් කැමති පැත්තකට ගිහිල්ලා අපිට ලිමිට් ඕඩර් හරි මාකට් හරි දාගන්න පුළුවන්කම තිබුණා. તો કોઈન ઓલા ગેન સિલેક્ટ කරගන්න තිබ්බා, USDT ප්‍රමාණය එන්ටර් කරගන්න තිබ්බා, බයි හෝ සෙල් මෙතනින් දෙන්න තිබ්බා. බයි හෝ සෙල් දෙන්න තිබ්බා. එතකොට අපි දාන ඕඩර් එකේ විස්තර ටික මෙතන මාකට් ඕඩර් එකක් දැම්ම නම් මෙතන පෙන්නනවා. මේ ලිමිට් ඕඩර් එකක් දැම්ම නම් මාකට් ඕඩර් එකක් දැම්ම නම් කෙලිම වෙලෙම ෆිල් වෙන හින්දා ඊට පස්සේ අපි ස්පොට් එකට account එකට wallet එකේ ස්පොට් කියන කොටසට ගිහම එතන පෙන්නනවා කොච්චරක්ද අපේ බයි හෝ සෙල් කරපු ප්‍රමාණය කියන එක. එතකොට දැන් අපේ අද කතා කරන්නේ ෆියුචර් එක. ෆියුචර් account එක ට්‍රේඩ් කරන ඒවා ඔක්කොම හැමදේම වගේ මීට වඩා ගොඩක් වෙනස්. එක වගේ තමා, හැබැයි ගොඩක් වෙනස්. හරිද? එතකොට මේකේ උනේ ඔය ප්‍රමාණය විතරයි. ඔය ටික විතරයි උනේ. කියන්නේ මාකට් බැලුවා, කොයින් එකක් බයි කරා හෝ සෙල් කරා, ඔය ටික තමයි කරේ. හරිද? ඊට අමතරව වැඩිපුර කරේ අපි ඩොලර් කොස්ට් ඇවරේජ් කරලා කොයින් අර මිල පල්ලෙහාට බයි කරගත්තා. ඔය ටිකනේ කරේ. එතකොට අපි දැන් ෆියුචර් එකට. ෆියුචර් එකට මෙන්න මෙතනින් යන්න පුළුවන්. පීසී එකේ යනවා නම් මේක වෙනස්. ෆෝන් එකේ යනවා නම් මෙන්න මෙතනින් යන්න පුළුවන් ෆියුචර් වලට. හරි. එතකොට ෆියුචර් වලට ගියාම ෆියුචර් එකෙත් ඔයාලා බලන්න වෙනස් කිව්වට මේකත් මේ වගේමනේ කියලා. හැබැයි මේක ඇත්තටම වෙනස්. හරිද? මේකේ ඒ වගේ සමානකම් තියෙනවා. කොහොමද ෆියුචර් කරනවා නම් ඔයා ඉස්සෙල්ලා ස්පොට් එකේ පොඩ්ඩක් ට්‍රේඩ් කරලා පුරුදු වෙන්න ඕනේ. ඒ ස්පොට් එකේ ට්‍රේඩ් ටිකක් කරගත්තාම තමයි ෆියුචර් එකේ සාමාන්‍ය පොඩි අදහසක් එන්නේ. අඩුම තමයි ට්‍රේඩ් 5ක් 6ක්වත් ස්පොට් එකේ ට්‍රේඩ් ටිකක් කරන්න ඊට පස්සේ එන ෆියුචර් එකට. හරි. දැන් මෙතන අරකේ වගේම බයි සෙල් කියලා තියෙනවා. හරි. බයි කරනවා නම් බයි පැත්ත, සෙල් කරනවා නම් සෙල් පැත්ත. හැබැයි මේකේ ඕඩර් එක දානකොට බයි ලෝන් කියලා වැටෙන. එතකොට මෙතන සෙල් කියලා දැම්මොත් එහෙම සෙල් ෂෝට් කියලා තමයි වැටෙන. හරි. එතන මේකේ සෙල් කොයින් එකේ නම වැටෙනවා, බයි කොයින් එකේ නම වැටෙනවා. ස්පොට් වල ෆියුචර් වල ගිහම කොයින් එකේ නමක් වැටෙන්නේ නැහැ. සෙල් ෂෝට්, බයි ලෝන් කියලා තමයි වැටෙන්නේ. එතකොට අපි මේ ෆියුචර් වලදී මොකක් හරි දෙයක් කතා කරනකොට කතා කරන්නේ ලෝන් කරනවා, ලෝන් කරනවද ෂෝට් කරනවද. හරි. ලෝන් ෂෝට් කියන එක තමයි සාමාන්‍ය වචනේ වෙන්නේ. හරි. ඒතකොට තමයි සමහර කිට මම වීඩියෝ එක ඉස්සරහ යනකොට බයි ඕඩර් එකක් දානවා හෝ සෙල් ඕඩර් එකක් දානවා කියන්නේ නැතුව මම සෙල් ෂෝට් කරනවා හරි ලෝන් කරනවා හරි කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ මෙතන මම කරන්නේ මොකද්ද කියන එක තමයි. ඒක හරියට බලාගන්න. බයි ඕඩර් එකට දානවා නම් ලෝන් කරනවා, සෙල් ඕඩර් එක දානවා නම් ෂෝට් කරනවා කියලා තමයි කියන්නේ. හරි. ඔකේ එකක්. ඊළඟට මෙතන තව පෙන්නනවා අයිසොලේටඩ් කියලා එකක්. ඒ වගේම ක්‍රොස් කියලාත් පෙන්නනවා. හරි. එතකොට මොකද්ද මේ ක්‍රොස් එකේ අයිසොලේටඩ් එකේ වෙනස? හරි. ක්‍රොස් කියලා කිව්වා කියලා දුවිලා හවයා කන්ෆර්ම් කරලා හරි මම මෙතන ට්‍රේඩ් එකේ ඉන්නේ නම් මට යන්න දෙන්නේ. රයිට්. අපි යමු. හරි. හරි මම වෙනම කොයින් එකකට ආවේ. එතකොට මෙතනින් මට කොයින් එක අරගෙන වගේ මෙතන සිලෙක්ට් කරලා කොයින් එකකට යන්න පුළුවන්. තෝරගත්ත කොයින් එකකට
අමතරව මෙතන ක්‍රොස් එක ක්‍රොස් කියන එකෙන් දුන්නොත් එහෙම ඔයාගේ ෆියුචර් වොලට් එකේ තියෙනවා නම් යම් කිසි මුදලක් හරි කියන්නේ මෙතන හිතන්න මෙතන තමයි ෆියුචර් එකේ පෙන්වන්නේ ස්පොට් එක නම මෙන්න මේ හරින පෙන්වුවේ ස්පොට් එක දිහිලා බලන්න මෙන්න මේ හරින USDT මේ තියෙන. එතන ෆියුචර් එකේ පෙන්වන්නේ මෙන්න මෙතන හරි මෙතන ඔයාගේ වොලට් එකේ USDT තියෙනවා කියන්නකෝ 1000ක් නෑ USDT 10ක් තියෙනවා කියමුකෝ मैं चूटी तेन इंदा पटांगम इन मिता यूसीडी दहा तीन को इतकोटो ओयाट पुलवांग ओयाट रेट दरे विधिटम बै मा कटो लिमिट ओडर दाने पुल अरे विधिटम ट्रेड दाकोट ओयागे संपूर्ण मिथन तीन मुदलम दाने ट्रेड अदाल यूसीडी दहाँ मिता यूसीडी मे ट्रेड अदाल स्पोर्ट के स्पोर्ट के दाने ट्रेड दाइंट बैक रट पे एक मिलपहटावे तीब मुदल नतिवेन के मिलपहटावो को वटनाक मेन हे भाई युवाट एक नतिवेलाइन भाई फ्यूचर के हेमन है फ्यूचर के यूसीडी एक्कना पल्ले हटे इवगेम वाट लोस्ट अभी ना पी ट्रेड दाने हम पेहदी रहा फ्यूचर के रिस्क वेडी हई रिस्क हे भाई इवगे हई प्रॉफिट तीन हर इतकोट मिता क्रॉस की यागे तीन संपूर्ण मुदल मेकट अदाल बेरीवे मुदल ओया दाने ट्रेड बेरदून संपूर्ण सल्टे बुलवा हर එතකොට මේක isolated දාල ඔයා ට්‍රේඩ් කරවොත් එහෙම ඔයා ඒ 10න් ඔයා ට්‍රේඩ් කරේ USDT 2යි නම් මාජින් වලට දැම්මේ USDT 2යි නම් ඒක විතරයි නැති වෙන්නේ. ඔයාගේ ට්‍රේඩ් එක වැරදුනොත් ඔයාට නැති වෙන්නේ ඒක විතරයි. හරි? ඒක විතරයි නැති වෙන්නේ. ක්‍රොස් දැම්මොත් එහෙම ක්‍රොස් දැම්මොත් එහෙම ඔයාගේ තියෙන සම්පූර්ණ මුදල නැති වෙනවා. හරි? ओक क्रॉस दागन एन पुलवां तत्ट ओया इतका ओया आइसोलेटेड दागन तमाइ ट्रेड करोन क्रॉस के वासी तीन इक पस तिना दम्मन लुकूट दागन ऊन सल मे सर तीर मुखदमे विनगीन मे ईसोले हेम ट्रेड मेक ईसोलेटेड दागन तमाइ ट्रेड कर समहार भी ओया मेदन को मारना की अंदो मुखर को मेतन क्रॉस तमाइन अने वारे मेक ఐసోలేటెడ్ దాగన్ అయితే ఐసోలేటెడ్ దాగన్ ఓయా దాన యూసిటి ప్రమాణే ఓకే యూసిటి 10ක් තියෙනවනේ యూసిటి 10ෙන් ඔයා දාන యూసిటి 2 ගන්න නම් ඒ యూసిటి තෝරගෙන ඔයා ට්‍රේඩ් එක දාන්න හරි එතකොට මම එහෙම පෙන්නන්න එක දැන් මේ ఐసోలేటెడ్ කරලා මම ට්‍රේඩ් එකක් දාලා තියෙනවා හරි මේක බලන්න දෙන්නේ නැහැ මේ අර මම අරගෙන තියෙනවා මම ඒ කොයින් එකට මාපෝ යන්නා මේ තියෙන්නේ හරි එතකොට මෙන්න මෙහෙම isolated දාලා ඔයා මෙතනින් මාකට් හරි limit හරි order එක දාලා ඔයා කැමති USDT ප්‍රමාණය මෙතනින් type කරලා හෝ මාන ප්‍රමාණය type කරලා හෝ මෙන්න මෙතනින් මේ bar එක ඇදලා මාන ප්‍රමාණය තෝරලා හෝ USDT ප්‍රමාණය මෙන්න මෙහෙම තෝරලා හරි කොහොම හරි ඔයා මෙතනින් long එකක් දානවා එතකොට long එක දාපුවාම ඔයාට මෙන්න මෙතන මේ වගේ ඒ ඕඩර් එක පෙන්නවා හරිද මාකට් ඕඩර් එකක් දැම්මත් ලිමිට් ඕඩර් එකක් දැම්මත් මෙතන පෙන්නවා අනිවාර්යෙන් මෙතන පෙන්නවා හරිද මෙතන කියන්නේ මේක වෙනස් කරගන්න පුළුවන් ඕපන් ඕඩර්ස් වලට ගිහිල්ලා එතන බලන්නත් පුළුවන් පොසිෂන් එකක් දැම් වැටුණා දැන් ඕඩර් එක ඕකේ වුණා නම් ඔයා දාපු ඕඩර් එක ඕකේ වුණා නම් මෙතන තමයි පෙන්වන්නේ නැත්තම් මෙතන පෙන්නනවා කොහොමද වෙන්නේ කියලා හරිද එහෙනම් මෙතන මේ පොසිෂන් කියනතන මෙහෙම පෙන්නකොට මෙතන තියෙන අර මං කිව්වේ මාජින් කියනලා දැන් ඔයාගාව USDT 10ක් තිබුණා හරිද මෙතන USDT 10ක් තිබුණා ඔයා USDT 4ක් දැම්මා කියලා හිතන්නකෝ USDT 4ක් ඔන්න සිලෙක්ට් කරලා දැම්මා එතකොට ඒකට අදාළ දාපු ගාන තමයි මෙන්න මෙතන මාජින් කියන තැන පෙන්නන්නේ හරිද මෙතන මාජින් කියලා පෙන්නන්නේ ඒ දාපු ගාන තමයි පෙන්නන්නේ හරිද එතකොට ඊට පස්සේ පෙන්නනවා මෙතනින් ඔයා ඒ එන් ඔයා එතෙන්දි ගත්ත මිල
ඒ ඔය එන්ට්‍රිය ගත්ත මිල පෙන්නනවා මෙන්න මෙතන. හරිද? ඊට පස්සේ මෙතන මේ මාක් ප්‍රයිස් කියලා පෙන්නන්නේ මේ මොහොතේ යන මිල. ඒකර මම මේ ට්‍රේඩ් එක දාලා තියෙනවා මම මේක සෙල් වෙනවා කියලා. හරිද? ෂෝට් එකක් විදියට දාලා තියෙන්නේ. එතකොට මම එන්ට්‍රි වෙලා තියෙන්නේ 2.927 දී. දැන් මේක අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ ලෝන් වෙන පැත්තට, බයි වෙන පැත්තට යනවා. දැන් මිල 2.963. එතකොට මගේ ට්‍රේඩ් එක ලොස් තමයි මේ වෙලාව යන්නේ. ඒක තමයි මෙතන පෙන්වන්නේ. හරි? ඒක තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන වැටෙනවා ලික්විඩ් ප්‍රයිස් කියලා. හරි? මෙන්න මේක තමයි වැදගත්ම දේ. එතකොට මෙන්න මේ ලික්විඩ් ප්‍රයිස් එක ඔයාට සාමාන්‍ය මේ ගන්න වගේ තියන්නත් පුළුවන්, නැත්නම් මේක වෙනස් කරන්නත් පුළුවන්. හරිද? මේවත් වෙනස් කරගන්න පුළුවන්, මේවත් වෙනස් කරන්න පුළුවන්. මේක හැබැයි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනම දෙයක්. හරි? එතකොට මෙතන ලික්විඩ් ප්‍රයිස් මේ තියෙන්නේ. දැන් මම ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තියෙන්නේ 2.927 දී. දැන් කියලා තියෙනවා 2.974ට. හරිද? 7.1. ඔහොම වෙනස් වෙනවා. දැන් මෙහෙම මෙහෙම වැඩි වෙනවානේ. දැන් මේ වැඩි වෙනවා කියන්නේ මම ට්‍රේඩ් එක පරදිනවා කියන එක. ස්පොට් වල නම් මේක වැඩි වෙනවා කියන්නේ මම ට්‍රේඩ් එක වින් කරනවා කියන එක. තේරෙනවද මං කියන දේ? ෆියුචර් වල කොයින් එකේ මිල ඉහළ ගියත් අපිට ප්‍රොෆිට් තියෙනවා. කොයින් එකේ මිල පහළ ගියත් ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඒක අපි තෝරගන්න විදිහ අනුව. ඒක ඉස්සෙල්ලා කතා කරමු. පස්සේ කතා කරමු. ඉස්සරහට කොයින් දැන් කොයින් එකේ මේ මේ පටන් මෙතන ඉඳන් කොයින් එකේ මිල උඩට යනවා කියලා තීරණය කළා. ඔයාලට ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. මෙතන ඉඳන් උඩට ගියොත් එතකොට ඔයා වින් කරනවා. හැබැයි පහළට ගියොත් ඔයා ලොස් වෙනවා. ඒ වගේම තමයි කොයින් එකේ මිල මෙතනින් එහාට මේ 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 මිලෙන් මෙහාට කොයින් එකේ මිල පහළ යනවා කියලා දානවා. හරිද? එතකොට කොයින් එකේ මිල අඩු වෙනවා කියලා දාන ට්‍රේඩ් එකටත් ඔයා වින් කරනවා. හැබැයි කොයින් එකේ මිල එතන ඉඳන් ඉහළට ගියොත් ඔයා ලොස් වෙනවා. හරි? ඔයා ලොස් වෙනවා. එතකොට මෙන්න මේ දැන් ඔයා එන්ට්‍රි උනේ මෙතන මේ මිලටනේ. 2.927 තමයි ඔයා එන්ට්‍රි උනේ. හැබැයි මෙන්න මේ කොයින් එකේ මිල වැඩි වෙනවා 3.63 වෙනකම්. හරිද? 3.63යි 0.7ට ආපුවාම ඔයාල් ඔයාගේ මේ දාපු දැන් මේ මම දාලා තිනවා යුසිටි 4ක් යුසිටි 4.43ක් මෙන්න මේක මට නැති වෙලා යනවා. හරිද? ඒතර මේ ලික්විඩ් ප්‍රයිස් කියන්නේ ඔයාගේ සල්ලි ටික නැති වෙන වෙලාව තමයි මේ තියෙන්නේ. මේ තියෙන සල්ලි ටික නැති වෙන වෙලාව තමයි ලික්විඩ් ප්‍රයිස් කියලා කියන්නේ. හරිද? ඒකින්ද මේක අනිවාර්යෙන් හැම වෙලෙම බලන්න ඕනේ. මේක දැන් බයි ඕඩරයක් දැම්මොත් ඔයාලට මේක සීරෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ ලික්විඩ් වෙන්න මිලක් නැති කරන්න පුළුවන්. හරි? බයි ඕඩරයක් දැම්මොත් මම ඕඩරයක් දාලා පෙන්නන්නම්. දැනට මම කියන දේ බලන්න. මේක බින්දුව කරන්න පුළුවන්. හැබැයි ඔයා මේ විදිහට සෙල් ඕඩරයක් දැම්මොත් ඔයාලට මේක බින්දුව කරන්න බෑ. මීට වඩා ලොකු ඩාවක් ලොකු වගේකට ගෙනියන්න පුළුවන්. හරි? මීට වඩා ලොකු ගොඩක් ලොකු වගේකට ගෙනියන්න 3.6 නැතුව 8ට 9ට විතර ගිහින් තියා ගන්න පුළුවන්. හැබැයි 0 කරන්න බෑ. 0 කරනවා නම් එතකොට එන්න ඕනේ පල්ලෙහාට. හරිද? බයි ඕඩරයක් දැම්මොත් ඔයාලට මේක 0 කරන්න පුළුවන්. සෙල් ඕඩරයක් දැම්මොත් 0 කරන්න බෑ. උඩට තමයි රයි යන්න තියෙන්නේ. හරි? ඊට පස්සේ මෙතන තියෙනවා ක්ලෝස් පොසිෂන් එකක් කියලා. එතකොට මේකම දැම්ම මට ප්‍රොෆිට් වෙනවා නම් මට මෙතන ක්ලෝස් ගිහිල්ලා හිටම් මට මේක ට්‍රේඩ් එක ඉවර කරගන්න පුළුවන්. يعني ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒ වෙලෙම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. අපි කොයින් ප්‍රමාණයක් තෝරලා අරේ මේ දාන දෙන්න මේක ඉබුවා නම් කෙලින්ම ප්‍රොෆිට් වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතන ඔයාට පුළුවන් මේ මිල දැන් හිතන්න 2.9274 ඉඳලා 2.93ට ගියොත්, ඒ කියන්නේ මිල ඉහළට ගියොත් 2.3ට ගියොත් ඔයාට මේ ට්‍රේඩ් එකේ ක්ලෝස් වෙන්න කියලා දාන්න පුළුවන්. එතකොට ඔයාලට පොඩි ගාණක් කැපෙනවා. මම මේ ට්‍රේඩ් ඕඩර් එකක් එහෙම මේ ස්ටොප් ලොස් එකක් එහෙම මම දාලා පෙන්නන. එතකොට ඒ ස්ටොප් ලොස් දාන්න තියෙන්නේ මෙන්න මෙතන. ඔයාට ඒ පාඩුව දරා ගන්න පුළුවන් නම් මෙන්න මෙතනින් දාලා ඔයාට ඒ ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න පුළුවන්. හරිද? ටේක් ඔයාට මෙතනින් ප්‍රොෆිට් එකක් දැන් හිතන්න මේ ට්‍රේඩ් එක ඉවරලා ඔයාට ඩොලර් එකක් යූසිටි එකක් විතර තියෙද්දි ඔයාට ප්‍රොෆිට් එකක් ගන්න උගල ඒකත් මේකෙම කරන්න පුළුවන්.
ගන්න ඔයාට USD එක ප්‍රොෆිට් එකක් ඇතිනම් ඔයාට මේකෙන් මේච්චරයි ප්‍රොෆිට් එක මට ඕන කියන එක සිලෙක්ට් කරලා තිබ්බහම ඔයා බැලන් මේ දැන් ට්‍රේඩ් එක දාලා වන් ඉදා ගන්න ගියා මෙතෙන්දි ලස්සනට ඔයාගේ ප්‍රොෆිට් එක ඔයාගේ ගානට ඇවිල්ලා ඒක ඊට වඩා ඩොලර් USDT 20ක් ඔයාට ප්‍රොෆිට් වුණාත් ඔයාට ඇති එකයි නะ ඒක අරගෙන පාඩුවේ මේ ක්ලෝස් වෙනවා ඔයා දීපු ගානට වැඩේ වෙනවා හරි එතකොට ඒක දානකොට මෙතන පෙන්නනවා තව අයි දැන් ඉස්සෙල්ලා isolated කියලා පෙන්නවුවා දැන් මෙතන පෙන්නනවා තව x අකුරක් එක්ක ඉලක්කම මේ තියෙන leverage කියන එක හරිද මේක coin එකෙන් coin එකට වෙනස් වෙනවා දැන් මේකේ තියෙන්නේ 50ට එනකන් විතරයි හරි අපි ඕක බලමු වෙන එක ETC හරි මේකේ තියෙනවා 125 ගුණයක් වෙනකන් හරිද 125 ගුණයක් වෙනකන් තියෙනවා එතකොට මොකද්ද මේ 125 කියලා කියන්නේ ඒ කියන්නේ දැන් හිතන්න ඔයා ගාව තියෙන USDT 1යි හරිද ඔයා ගාව තියෙන USDT 1යි ඔයාට පුළුවන් හැබැයි USDT 1ක් තියාගෙන USDT 125ක ට්‍රේඩ් එකක් දාන්න ඔයා දාන ගාන ගාන වගේ 125 ගුණයක් ෆයිනන්ස් එකෙන් ඔයාට ට්‍රේඩ් එකට දෙනවා. හැබැයි ඔයා ලොස් වුණොත් ඒක කැපිලා යනවා. ඔයා ප්‍රොෆිට් කරොත් ඒගොල්ලන්ගේ චාර්ජස් එක කැපිලා ඉතුරු ගාන ඔයාට හම්බ වෙනවා. හරි? ගොඩාක් ලොකුවට කිව්වේ නැහැ. නිකන් පොඩිවට සරලව කිව්වේ. එතකොට මේක වැඩි වෙනවා කියන්නේ ඔයාගේ අර මම පෙන්නපු ලික්විඩ් ප්‍රයිස් එක තියෙන්නේ. ඒ ලික්විඩ් ප්‍රයිස් එක වදින එක ගොඩාක් ලං වෙනවා. දැන් මම දාගෙන තියෙන්නේ 9x. ඒ කියන්නේ 9 ගුණයක් තමයි මම දාපු මුදල වගේ මම යදවපු USDT ප්‍රමාණය වගේ 9 ගුණයක් තමයි මම අරගෙන තියෙන්නේ. ඒතකොට මට ඒකට ලික්විඩ් ප්‍රයිස් ඇදලා තියෙන්නේ මෙන්න මේ ගානට 3.6 දී. හැබැයි මම මේක දෙනවා කියලා මම මේක අරගත්තා නම් එහෙම මේ දෙන 50ම ගත්තා නම් මගේ ලික් මේ මෙතන ලික්විඩ් වදින ගාන මීට වඩා ගොඩාක් ලඟ වෙනවා සමහරක් විට 2 මේ වෙන මේ දැන් මම ඒ වගේ දාලා ගත්තා සමහරකට මම මේ වෙනකොටම මගේ ට්‍රේඩ් එක මම ලොස් වෙලා ඉවරයි හරි මගේ ට්‍රේඩ් එක මේ වෙනකොටම මම ලොස් වෙලා ඉවරයි හරි ඒකින්ද මේ ට්‍රේඩ් එකක් දානකොට අනිවාර්යෙන් ඔයා දැන් පුරුදු වෙන පුරුදු දැන් පුරුදු එක්කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ පුරුදු නැති එක්කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතන isolated දාගන්න මෙතන ආගය 20ත් 5ත් අතර ගානක් දාගන්න හරිද 20ත් 5ත් අතර ගානක් දාගන්න. අගය අඩු වෙන්න ඔයාට තියෙන රිස්ක් එක අඩු වෙනවා. අගය වැඩි වෙන්න ඔයාට තියෙන රිස්ක් එක වැඩි වෙනවා. 20 කියන්නේ සාමාන්‍යයෙන් වැඩි රිස්ක් එක. ඒක ඔයාගේ තියෙන වොලට් බැලන්ස් එකත් එක්ක තමයි තීරණය වෙන්නේ. සහ ඔයා යොදවන මුදලත් එක්ක. හරි තමන් ගන්න රිස්ක් එක තමයි මෙතනත් ඔයා තීරණය කරන්නේ. හරිද? ලොකුවට ගත්තා කියලා ලොකු ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් මෙතන ගහනවා 50යි කියලා එහෙම ලොකුවට ගත්තා කියන්නේ ඉතින් ඔයාගේ සල්ලි ටික නැති වෙන්න තියෙන වෙලාවත් ඉතාම ළඟයි. හරි? ඉතාම ළඟයි. හරි? එතකොට මෙන්න මෙතනම දැන් ඔයා ට්‍රේඩ් එක දාපුවාම රිස්ක් එක මෙන්න මෙතන පුළුවන් තරම් 10ට යටින් තියාගන්න. 10ට යටින් තියාගන්න. ඒයි 10ට යටින් තියාගන්න. සාමාන්යයෙන් ඕක 20 25 විතර තියන් ඉන්න අයත් ඉන්නවා. හරිද ඔයාලට ට්‍රේඩ් එක ෂුවර් නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේක 10ට යටින් තියාගන්න. ගොඩක් ෂුවර්. ගොඩක්ම ෂුවර්. 10ට යටින් තියාගන්න. හරිද? එතකොට හරි අපි isolated දාගන්න ඕනේ අනිවාර්යෙන්. මෙතන අගය 20ට අඩු 5ට වැඩි අගයක් දාගන්න. හරිද? ඊට පස්සේ ඔතනින් මෙතනින් වා මේ අරකේ වගේ මෙතනින් පුළුවන් chart එක analyze කරගන්න. හරි? කොහොමද ප්‍රයිම මේ වෙලාවේ මිලා නම්ම නම් ඒ විස්තර ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔහොම සරලව බලන්න එපා. ෆියුචර් වලට එනවා නම් අනිවාර්යෙන් chart analysis එහෙම කරගෙන පුරුදු වෙන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් මම මේ ෆියුචර් එකේ පොඩ්ඩක් මූණත හඳුන්වලා දෙන එක විතරයි මේ කරන්නේ. හරිද? එතකොට මේ වගේම order book එක මෙතන පෙන්නනවා. එතකොට අර වගේම limit order අනම්ම නම් ඒ ටික එහෙමම spot එකේ තිබ්බ විදිහටම තියෙනවා. හරිද ස්පොට් මේ ලිමිට් ඕඩර් මාකට් ඕඩර් ඒ ටික තියෙනවා එතකොට මෙතන ඔයාට ට්‍රේඩ් එක දානකොටම ටේක් ප්‍රොෆිට් එහෙම දාන්න පුළුවන් ඒව ටික අපි ඉස්සරහට කතා කරමු මේවා ඉතින් තාම තේරෙන්නේ නැහැ නේ මුලම නිසා
මං ඊළඟ එකේ මං ට්‍රේඩ් එකක් දාන විදිහ මං පෙන්වන්නම් මේ දැන් සෙල් ඕඩරයක් දාන සෙල් ට්‍රේඩ් එකක් දාන විදිහයි බයි ට්‍රේඩ් එකක් දාන විදිහයි මං කියන්නම් එතකොට බයි ට්‍රේඩ් එකේදී අපි කියන්නේ ලෝන් කියලා සෙල් එකේදී කියන්නේ ෂෝට් කියලා හරි එතකොට ඔන්න ඔය වචන හුරු වෙන්න ඕනේ අනිවාර්යෙන් වචන හුරු වෙන්නේ නැතුව නම් හරි අමාරුයි හරි එතකොට මෙතනින් වාට ස්පොට් ස්ටොප් ලොස් එකයි ටේක් ප්‍රොෆිට් එකයි දාගන්න පුළුවන් මෙතින් ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න පුළුවන් ලෙවරේජ් ඇඩ් කරන්න පුළුවන් එතකොට ලෙවරේජ් ඇඩ් කරනවා කියන්නේ මෙතන මෙතන තියෙන එක ආය වෙනස් කරගන්න පුළුවන් එහෙම වෙනස් කරන්න යන්න එපා එකම අගේ එක වැඩ කරන්න මෙතනින් වාට මේක ඇඩ්ජස් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ වැදගත්ම දේ මේකේ තියෙනවා මෙන්න මෙතන හරි වාගේ හිස්ටරි බලන්න පුළුවන් රේඩ් බලන්න පුළුවන් මෙහෙම මෙහෙම ගොඩක් තියෙනවා චුට්ටක් නිකන් එකින් එකට ඇප් එක දාගෙන ගිහිල්ලා බලන්න account එක තාම හදන්න එපා මොකද මේකේ වෙන්නේ මොනවද කින්න මන්ද හරියට විස්තර දැනගෙන account එක හදන්න දැම්ම account හදන්න එපා අනිවාර්යෙන් lost වෙයි lost වෙන්න කලින් කියන්නේ දැම්ම account එක හදන්න එපා තව තියෙනවා මේකේ දේවල් දැනගන්න හරිද එතකොට මේ ටික පොඩ්ඩක් නිකමට ඇප් එක දාගෙන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේකේ වෙන්නේ මොනවද තියෙන්නේ මේ මොනවද කියලා චුට්ටක් ඔබව බලන්න වෙන දෙයක් වෙන්නේ නැත හරිද ඔයාගේ account එක හදාගන්න එපා දැන් එතකොට මේකේ මේකේ එකක් තියෙනවා ඔයාට අනිවාර්යෙන් ඕන වෙන දෙයක් හරිද එතකොට ඒක මෙන්න මේ කැල්කියුලේටර් කියන එක හරිද එතකොට ඔයා හිතන්න ඇති ෆෝන් එකෙත් කැල්කියුලේටර් තියෙනවානේ මොකද මේ මේකේ වෙනම කැල්කියුලේටරයක් දාලා තින්නේ කියලා හරිද අපි ඒක ගිහිල්ලා බලමු මොකද්ද මේ තියෙන කැල්කියුලේටරේ තියෙන වෙනස කියලා මේ තියෙන්නේ ඒ කැල්කියුලේටර් එක. හරිද? ඔයාලා දකින කැල්කියුලේටර් එක නෙමේ මේ කැල්කියුලේටර් එක වෙනස්. එතකොට මේ කැල්කියුලේටරෙන් වැඩ කරන විදිහ මම ඊළඟ වීඩියෝ එකේදී වෙනම කැල්කියුලේටර් එකේ විස්තර ටික මම කියලා දෙන්නම්. මේකෙන් අපි ප්‍රොෆිට් එකක් ලොස්ට් එකක් අඳුරගන්න විදිහ, එතකොට අපි ටාගට් ප්‍රයිස් එකක් හදාගන්න විදිහ, ලික්විඩේෂන් ප්‍රයිස් කොහොමද තියෙන්නේ, ඒ ඔක්කොම මේකේ හදාගන්න පුළුවන්. හරිද? මේ කැල් එකේ ඒ ඔක්කොම දේවල් ටික තියෙනවා. ලික්විඩේෂන් ප්‍රයිස් මගේ කොතනද වදින්නේ ඒ හැම දෙෙම මේකේ හදාගන්න පුළුවන් මම අත්‍යවශ්‍යම දේවල් ටික මම කිය දෙනවා මම මේකේ ලික්විඩ් ප්‍රයිස් එකයි PNL එකයි කියන්නේ ප්‍රොෆිට් ඇන් ලොස් එකයි ලික්විඩ් ප්‍රයිස් එකයි හදාගන්න විදිය මම කියලා දෙන්නම් ඒතුරු ටිකත් හිමිට හිමිට කියලා දෙන්නම් දැනට මුලින්ම ඕන කරන ටික මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම් හරි එතකොට එතන තියෙනවා කැල් එක මෙන්න මෙතන ඉදි තුනේ ගියාම මේ වගේ තියෙනවා කැල් එක. හරි? දැන් ඔයා දැන් මෙහෙම ට්‍රේඩ් එකකට එන්ටර් වුණාම මෙන්න මෙහෙම රතු වෙලා ඍණ අකුලක් වැදලා තිනවා කියන්නේ වාගේ ට්‍රේඩ් එක ලොස් යන්නේ. දැන් ඉස්සෙල්ලා මගේ 20 ගානක් තිබුණා. දැන් ඔන්න පොඩ්ඩක් අඩු වෙලා තිනවා. ප්‍රොෆිට් වෙයි මේක. මගේ ගාන පොඩි ඒක නිසායි තමයි මේ මෙහෙම මේ චූටි කරන් තියන්නේ. එතකොට ඊළඟට ආයෙ මට පෙන්න ගන්න ඕනේ මෙන්න මෙතන දැන් මේ ට්‍රේඩ් වැටෙනකොට මෙතන S අකුරක් වැටෙනවා කියන්නේ ඔය ෂෝට් කරලා තියෙන්නේ. එතකොට B අකුරක් වැටෙනවා. එතකොට ඔය කරලා තියෙන්නේ ලෝන් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන අර වගේම අර මම පෙන්නවෝ වගේම මේකෙත් තියෙන පොඩි කොලයක්. මේකට ගියහම ඔයා දාපු ට්‍රේඩ් ටික විස්තර ටික බලන්න තියෙනවා එකේ. අපි ඒවා ඊළඟට ගිහිල්ලා බලමු. දැන් මේ යන්නේ නැතු. හරිද? දැන් මේ මේ මූණත අඳුන ගන්න ගත්තා නම් ඇති මේකේ වෙන්නේ කොහොමද කියන දේ අඳුන ගන්න ඇති. මම ඊළඟ වීඩියෝ එකේ ට්‍රේඩ් එකක් දාලාම පෙන්නන්නම්. එතකොට මේකේ ලොස් නැතුව ට්‍රේඩ් එකක් කරන්න නම් ඔයාට අවම USDT 5.2කට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. 5 sorry 5.02කට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ අවමය. හරිද? හැබැයි වාර මේක ශත 10ක් USDT ශත 10ක් තිබුණත් වාර ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. හරි USDT ශත 10ක් තිබ්බත් වාර ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. ඒක බැරි නෑ. හරිද? ලොස් නොවී ඉන්න නම් අවමයේ
USDT 5යි ශත 0.2ක් තියෙන්න ඕනේ. අවමය අවමය ලොස් නැතුව ඉන්නනම් ඒකත් මම මොකද්ද කියන දේ මම පෙන්නන්නම් ඊළඟ ට්‍රේඩ් එකක් දානකොට. හරි අපි මේ කතා කරා කොයින් එක මාරු කරන විදිය isolated දා ගන්න ඕනේ කියලා කිව්වා. මෙතන අගය 20ත් 5ත් අතර ගානක් දා ගන්න ඕනේ කියලා කිව්වා. එතකොට කියලා දැම්ම නම් දෙවරක් ඉස්ස 40යි නේ. එතකොට 40ක ට්‍රේඩ් එකක් වඩ දාන්න පුළුවන්. හැබැයි ලොස්ට් එකත් ඒ වගේම තමයි. ඔයා වැඩි කරන්න ලොස්ට් එක ළඟ ළඟ වදිනු. හරි. ඊළඟට මෙතන USDT වලින් ඔයාලට amount එකක් දෙන්නත් පුළුවන්. නැත්නම් මෙතන මනා වලට ගිහිල්ලා මේ coin එකේ නම තියෙන එකට ගිහිල්ලා එතනින් ඔයාලට දෙන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් limit වලට ගිහිල්ලා අර කෙදි කරා spot එකේදී කරා වගේ limit වලින් මෙතන order එකක් දෙන්නත් පුළුවන්. මේක ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙන්න මගේ profit එක ඔන්න දැන් profit කරන්න බලාගෙන එන්නේ 30 ලෑකින් ඔක ප්‍රොෆිට් එයි. හරි අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.